ඇත්තටම අද මේ දිස්ත්‍රික්කයට අලුත් දවසක් ඓතිහාසික දවසක් මොකද සහෝදරි පුත්තලම් දිස්ත්‍රික්කේ වුණත් මෙන්න මේ අපේ ඉතිහාසයේ මේවැනි කාන්තා පිරිසක් ගැහැණු පිරිසක් එකතු වෙලා මම හිතන්නේ මෙහෙම එකතු වෙලා තියෙනවා කියලා හා අද මෙහෙම තව විශේෂත්වයකුත් තියෙනවා සාමාන්‍යයෙන් ගැහැණු අපිව එකතු කරන්නේ එක එක දේවල් අපිට දීලා නේ අපිව එක එක විදිහට රවට්ටලා හාල් බඩු මලු එළවලු මලු පොත් කියලා අපිව එකතු කරගෙන දේශපාලනික කතා ටිකක් කරලා යන ගමන් ඒ ටික අරගෙන එළියට යන්න කියන දේශපාලනයකට තමයි අපිත් අවුරුදු ගානක් ඉස්සේ හුරු වෙලා තියෙන්නේ හැබැයි අද මෙතනට එකතු වෙලා ඉන්න සහෝදරියෝ එකතු වෙලා තියෙන්නේ තමන්ගේ හෘද සාක්ෂිය නිසා බඩුමලු නිසා නෙවෙයි ඒක විශේෂ ඒක විශිෂ්ටයි ඒ කියන්නේ සහෝදරයෝ මෙතන ඉන්න අපි හැමෝම වෙනස් වෙලා ඉතින් අපේ ආදරය ප්‍රණාමය ඔබට පල කරන මේ අවස්ථාවේදී ඔබ අතරින් දැන් මාස කිහිපයක් අවුරුදු කිහිපයක් තිස්සේ අපිත් එක්ක වැඩ කරන කාන්තා නායිකාවෝ ඉන්නවා මෙන්න මේ පිරිස අතරින් මේ දිස්ත්‍රික්කයේ තියෙන සියලු ගැටලු මම හිතන්නේ මේ වේදිකාවේ ඉන්න සහෝදරියෝ ගොඩක් දන්නවා මෙන්න මෙතන අපේ වේදිකාව ඉදිරිපිට ඉන්න සහෝදරියන් මෙන්න මේ ගැටලුත් දන්නවා රට ගිහින් ඉතාමත්ම අමාරුවෙන් වැඩ කරන ඉතාමත්ම අසීරු ජීවිත ගත කරන අපේ මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සහෝදරියන් ගැන මෙන්න මෙතන ඉන්න අපේ සියලුම සහෝදරියන් දන්නවා ඒ රට යෑම තුලින් අපේ නිවස්වල ඇතිවන ඒ විවිධ අර්බුද ඒ ගැටලුකාරී තත්ත්ව ගැන මම හිතන්නේ අපේ සහෝදරියන් දන්නවා අපේ සහෝදරියන් දන්නවා විශේෂයෙන්ම නැවතත් මෙන්න මේ ප්‍රදේශයේ තියෙන මත්පැන් කුඩු ප්‍රශ්නවලට අපේ සහෝදරියන් මොනතරම් දුක් විඳිනවද කියලා තමන්ගේ දරුවන් ආරක්ෂා කරන්න තමන් ආරක්ෂාවෙන් ඉන්න කොච්චරක් අමාරුවෙන් ඉන්නවද කියන එක අපේ සහෝදරියන් දන්නවා අපේ සහෝදරියන් ඉතාමත්ම අමාරු රැකියාවන් කරන්නේ දීවර පවුල් වල ඉන්නේ ගොවි පවුල් වල ඉන්නේ කොහු කර්මාන්තේ ඉන්නේ අපේ සහෝදරියන්ට වැඩ කරලා මේ ගිනි කස්ටව්වේ නේද අද අපි මෙහෙම ටෙන්ට් එකක් යට ඉඳගෙන හිටියට හැමදාම මෙහෙම නෙවෙයි අපි දන්නවා ඉතාමත්ම අමාරුවෙන් වැඩ කරන ධෛර්ය සම්පන්න සහෝදරියන් ඉන්නේ කියලා අද අපි මෙතන සහෝදරයෝ එකතු වෙලා ඉන්නේ මේක අපේ දිස්ත්‍රික්කයට ඓතිහාසික ලොකු වැඩක්. ඔව්. මෙන්න මේ කාන්තා දිස්ත්‍රික් සමුලෙන් තමයි අපි ඇත්තටම ලොකු ජවයක් ගන්නෙ. හැබැයි අපේ ලොකු වැඩ කොටස තියෙන්නේ ඇත්තටම මෙන්න මේ සමුලෙන් පස්සේ. අපේ ලොකු වැඩ කොටස තියෙන්නේ මෙන්න මේ දූෂණයට වංශාවට මේ පාලකයාගේ තියෙන නරුමකමට යටත් වෙලා ඉන්න මේ රටේ මොන වගේ අලුත් රටක්ද අපි නිර්මාණය කරන්න කියන ලොකු ප්‍රශ්නයත් එක්ක අපේ සහෝදරියා නායකත්වය අරගෙන ඒ ගමේ ඇති කරන වෙනස්කම කරන්න තමයි ඉස්සරහට ඇත්තටම අපිට තියෙන ලොකු වැඩේ. මේකත් ලස්සන ලොකු වැඩක්. හැබැයි මේ සමුලුවෙන් එහාට තමයි මම හිතන විදිහට අපිට තවත් මම හිතන්නේ වැඩි බරක් දාලා වැඩියෙන් වැඩ කරන්න වෙන්නේ. ඒක පහසු වැඩක් නෙවෙයි. හැබැයි අපි දන්නවා මෙතන අපේ වේදිකාවේ ඉන්න නායකත්වය හා මෙතන එකතු වෙලා ඉන්න අපේ කොට්ටාස සභාවල සියලුම සහෝදරියන්ගේ උත්සාහයත් එක්ක අපිට මේව වෙනස් කරන්න පුළුවන්. අපි ඉස්සර හිටපු තැන නෙවෙයි ඉන්නේ සහෝදරියෝ. අපි තවත් ඉස්සරහට යනවා. හැමදාමත් වගේ මතක් කරන්න ඕනේ සහෝදරියන්ට අපේ ජීවිතේ සතුට කියන එක වරප්‍රසාදයක් බවට මේ පාලකියෝ පත් කරලා තියෙනවා. අපිට නිදහසේ ඉන්න දරුවන් එක ගමනක් බිමනක් යන්න අපි කැමති දේ කන්න බොන්න අපි කැමති දේ අඳින්න අවුරුද්දට දැන් අපි දන්නවා තව ටික දවසකින් මුස්ලිම් අපේ ප්‍රජාවට විශේෂ දවසක් එනවා සිංහල දෙමළ ජනතාවට විශේෂ දවසක් එනවා අවුරුද්දත් එක්ක මේ කිසිම දෙයක් අපි කැමති විදිහට දැන් අපිට සමරන්න බැරි තත්වයක තමයි ඉන්නේ උත්සව සමරනව නෙවෙයි හෙට දවස කොහොමද අපි ජීවත් වෙන්නේ කියන අරගලයක ඉන්නේ ඉතින් අපි මේක වෙනස් කරන්න ඕනේ ඒ වැඩේ දැන් පැවිල්ලා තියෙන්නේ ගැහැණු අපිටයි අපි දන්නවා මෙන්න මේ වැඩ කොටස කරන්න පුළුවන් එකම එක පක්ෂයේ ජාතික ජන බලවේගය කියලා ඉතින් අපේ සහෝදරයන්ට අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක මේ ගමන යන්න ගැහැණු අපි එක මිට
පිටට අත්වැල් බැඳගෙන මේ ගමන යමු ජාතික ජන බලවේගයට ජය වේවා ඔබ සියලු දෙනාටම ජය වේවා